එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ඒ මාරෑ කොළඹට වැටුණි පුදුමාකාර වැස්සකි. කොහොමත් මේ මෝසම් දවස්ය. වහින්නේ මුළු රැයක්ම තනි කරන්නට හිතාගෙන. වැහි සීතලත් හිතේ දුකත් එකම ලෙස හිමාලයේ සිට බර කර තිබුණි. ඒ දුක්බර බව රැ විමුක්තිය බලන්නට ආ විට මේදා පවා දැක්කාය. යන්නට හතද්දි මේදාද එළියේදී කෙල්ලකින් ඒගෙන ඇසුවාය. ඇයි කෙල්ලේ? නෑ අක්කේ, උඹ දුකින් වගේ. තටු සෙලවින තෙමින. මොනාද උනේ? මුකුත් නෑ. මල්ලි මොනා හරි කිව්වද? අනේ නෑ. එහෙනම් අයියා ගෙදර එක්කන් ගියාම මං නුවර යන්නම්. මේදා ඈදෙස බලාගෙනම උන්නාය. කෙල්ලේ, මල්ලි වර්ෂා ගැන කිව්වද? හිමාලි මොහොතක් බිම බලාගෙනම උන්නාය. මේදා බලාගෙන ඉඳිද්දි හිමාලිගේ දෙනෙතින් කඳුළු වැටින. කඳුළුකින් තව ගෑණියෙක්ගේ පපුවක් අවසන එක ඒ තරම් අපහසු නැත. මේ ආපං. උඹ බය වෙන්න එපා. උඹට යන්න දෙන්නේ නැහැ. හිමාලි කතා කළේ නැත. තව ටිකක් සනීප වෙන්න දීපංගෝ. අක්කේ, කියපං. එයාට අවුල් වෙන්න දෙන්න එපා. ආයෙත් ගොඩ ගන්න බැරි වෙයි. එයා විතරක් නෙමේ බං, අපිවත් ගොඩ ගන්න බැරි වෙයි. උඹ අවුල් නොවි ටිකක් ඉඳපං. මේදා කිව්වේ හිමාලිගේ හිස අතගාය. ගෑණිකින් හොඳ වැඩක් ගන්න පුළුවන්. හිමාලි සිතුවාය. මෙහෙම වචනයක් දෙකක් ඇසූ විට නැති වී ගිය ධෛර්යය යලියෙයි. හිමාලි විමුක්තිගේ අවසාන බෙහෙත් ටිකද ගෙනාවාය. ඈ ආවේ කොණ්ඩේ එක මිටකට බැඳගෙනය. එසේ බැඳගත් විට කෙල්ලගේ මුහුණට වෙනස්ම පාටක් එයි. විමුක්ති උන්නේ දැස් පියාගෙනය. හිමාලි ඇඳ මත ඉඳගෙන මොහොතක් ඒ දැස් දෙස බලාගෙන උන්නාය. අරකි හරි ආසාවෙන් ඇති මේ කොල්ල සනීප වෙලා විජය කුමාරතුංග වගේ දුවගෙන එනවට ඒ දෙවෙන්නේ තදබල ඉරිෂාවකි. දොයිදායේ එහෙම ආද්දි හිමාලිගේ අතක් ඒ පපුව මතය. අයියේ, දැන්නේ ඇඟිලි තුඩු කමිසේ බොත්තන් අතරින් පපුවටම යයි. විමුක්ති දැස් ඇරියේ ඒ ඇඟිලි තුඩුල රස්නේට. හිමාලි වෙනස්ම ලෙස ඇදහිය නොහැකි තරම් දුබ්බර සිනාවක් පැහැවාය. බෙහෙත් බීලම නිදාගන්න. ඒ යන පුදුමාකාරය. එන්නේ පපුවේ සොහා නොගත් තැනකිනි. ඕනෑම පිරිමියෙකුගේ පපුව සොලවන්නට තරම් ඒ යන ප්‍රමාණවත්ය. ගෑනු ඒ වොයිස් එක ලේසින් ගන්නේ නැත. හැම ගෑණියෙක්ගේම සුවරතාල සටහනේ ඔය වොයිස් එක ඇත. කෝ, හිමාලි විමුක්තිගේ දේවුරට අත තබා ඔව මත කෙසෙව්වාය. තාම අත්වලට බර දාන්න බෑ නේද? මොනාද වෙලා වගේ නංගි? තාම ගෙදර ගියාම මං තෙල් ගහන්නම්. කොහොම හරි පණ අරන් දෙන්නම්. දැන් ඇය ඔවා කියන්නේ අහක බලාගෙනය. බොන්න. ඇය විමුක්තිට දෙන්නේ පෙත්තෙන් පෙත්ත. පෙති අටක් ඔහුට බොන්නට ඇත. ඒ බොන බොන පෙත්තක් ගානේ විමුක්ති ඇය දෙස බලා උන්නේ. නංගි, අද සැටියෙන් ටිකක් නිදාගන්න. හිමාලි සිනාසුනාය. දැන් එහෙම නිින්ද යන්නේ නැහැ.
අයිය නිදාගන්නකෝ. හිමාලි අලිත් කොට්ටය සකසා විමුත්තිගේ හිසේ මත තිබ්බාය. ඔළුවට කොහොමද? විමුත්ති සිනාසුනේ. එළිය හෝගාල වැස්ස. ජනේලිය කැරලම ඇවිත් මං මසාජ් එකක් දාන්නද? විමුත්ති හිස වැනුවේය. හිමාලට තෝන මේකය. ඇය ජනේලිය එහෙමම ඇරියාය. වැහි සීතල සමග අනුරාවේ හඬ පුදුමාකාර ලෙස ඇසෙන්නට විය. හිමාලි කාමරයේ දැල්ලු විදුලි පහන එළිය අඩුම කළාය. ඇයේ හිස අද්දරට පැමිණ ඉඳගත්තේ ඉන්පසුය. ඇයි මම මගේ සටන අත්තරින්නේ? මෙච්චර ලං වෙලා ඈත්ෙන්න යන්නේ මොකටද? හිමාලි ඉඳගත්තේ එසේ සිතාගෙනය. නංගි, ඇගේ ඇඟිලි තුඩු දැන් ඒ නලන මතය. ඒවා දුවන්නේ අනුරාගී ලෙසිනි. නංගි කිව්වේ ඇත්ත. මොකද සුදු අයියේ? අයියා කියනවා, මං ගෙදර එනකල්ලු උන්නේ බත් කටා සෙනසිල්ල කන්න. දුව අරන් කැලණි යන්න. අක්කව එක නුවර යන්න. එයා පුදුම දුකක් වින්දේ. ඒ දුක මායි දන්නේ. ඒ තරම්ම දුක නංගිත් වින්දා කියලා මං දන්නවා. ඒ දුක සුදු අයියේ අපරාධි කියලා වෙලාවකට හිතෙනවා. හිමාලි හරි පරෙස්සමින් කීවාය. මන්නංගේ එච්චර හිතාය මිනිහෙක් නෙමේ. විමුක්ති ඕගේ ඇති ලොකම දුර්වලතාවේ හිමාලට කීවේය. ගෑණියෙක්ට එහෙම තම දුර්වලකම් කියද්දි පිරිමේ පරිස්සම් විය යුතුය. බඩ බැඳගෙන ඉන්නා ගෑණිට එහෙම කිව්වට කමක් නැත. නොකිව්වද ඒ බව ඒ ගෑණි දනී. ඒත් ලොව අනිත් ගෑනු එහෙමම නැත. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.